මැතිවරණ වියදම් නියාමන පනත මෙවර විට පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බැවින් වියදම් නියාමන පනත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකින් සහ ඔවුන්ගේ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබුණා. අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව මෙවන විට විවිධ පක්ෂවලින් විවිධ අදහස් පළ වී ඇති අතර එක් ඡන්දදායකයෙක් සඳහා රුපියල් 20ක් වියදම් කිරීමටයි වැඩි ප්‍රතිචාරයක් ලැබී ඇති. සාකච්ඡාවේදී අපි අදහස් ඉල්ලුවා. ඒ අනුව අපි ඉදිරිපත් කෙරුවා රුපියල් 20ක සීමාව ඉතාම සාධාරණයි කියලා. මොකද ලක්ෂ 171ක් මේ රටේ ඡන්දදායකයෝ ඉන්නවා. රුපියල් 20 ගානේ ගත්තත් රුපියල් මිලියන 342ක් වියදම් කරන්න ඕනේ. ඒ කියන්නේ දවසකට මිලියන 8ක් 10ක් වියදම් කරන්න ඕන. කොමිසම ඉතාම සාධාරණ විදිහට සියලු අපේක්ෂකයන්ට නියෝජිතයන්ට අවස්ථාව දීලා අදහසක් ගත්තා. අද හෝ හෙට වෙනකොට කොමිසමේ තීන්දුව අපිට දැනුම් දෙවි. එක ඡන්දදායකයෙක් වෙනුවෙන් රුපියල් 20 සීමාවක ඉමුයි කියන එක බහුතර කැමැත්තක් තිබ්බා. අපි බලමු කමිෂන් එකෙන් ගන්න තීරණය මොකද කියලා. අපි යෝජනා කරා 150ක් කියලා. ඇත්ද? බැලුවොත් ඉතින් දැන් ලක්ෂ 1750ක් යනවා රුපියල ගන්න. ඉතින් අපිට කොහොමත් එච්චර වේදම් කරන්න බෑ. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා සාධාරණ මුදලක් නියම කරයි කියන්නේ. අපි හිතුවා අවම වශයෙන් රුපියල් 100කවත් මුදලක් ලබා දුන්නොත් හොඳයි කියන එක ඡන්දදායකෙක් වෙනුවෙන්. හැබැයි ඉතින් සමහර පක්ෂ නම් ඒකට එකඟ වුණේ නැහැ. සමහර පක්ෂ ඡන්දදායකයාව නිකන් රුපියල් 20කට වගේ ගානකට සීමා කරලා ඡන්දදායකයාගේ අගය නිකන් මේ මැතිවරණයේ අගයත් පල්ලෙහා දාලා කතා කරපු තත්ත්වෙකුත් තිබුණා. මේ අතර අපේක්ෂකින්ගේ මැතිවරණ වියදම් පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සියල්ල ගිවිසුමකට එළඹීමේ සූදානමක් පවතිනවා. අපේක්ෂකින්ගේ වියදම් පිළිබඳ මෙවර මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු කරන බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ. එක්කෙනෙක් පමණයි රාජනායක හැටියට පත් වෙන්නේ. ඒකට ඊළඟ ඉතුරු පිරිස් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ තරඟ කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. හැබැයි ඔබට එසේ තරඟ කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ මේ අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතියට අනුගතව කටයුතු නොකළොත් මොකද ඔබට වසර 3කට ඔබේ තරඟ කිරීමේ අයිතිය, ඡන්ද ලියාපදිංචි කිරීමේ අයිතිය ඔබට අහිමි වෙන්නට පුළුවන්කම තියෙනවා. අපි ඒකාබද්ධව අද ඒ නිරීක්ෂණ කටයුතු සඳහා සාමූහික ගිවිසුමකට අපි අද එළඹෙනවා සීලම නිරීක්ෂණ සංවිධානත් එක්ක. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන වෙබ් අන්තර්ජාල අවකාශය අපි මේ වෙනකොට යම් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මැතිවරණ ප්‍රචාරක වියදම් කොහොමද සොයාගන්නේ, නැත්නම් ඊට අදාළව විමසුම කරන්නේ කොහොමද කියන වෙබ් අඩවියක් හඳුන්වා දෙනවා. ජනතාවට ඒ සඳහා අවකාශ දෙනවා අපි ප්‍රවිෂ්ඨ වෙන්නට. ඒ නිසා අද දවස අපේ මැතිවරණ ඉතිහාසයට යම් ආකාරයකට සුවිශේෂී පරිච්ඡේදයක් එක් කරන දවසක් බවට පත්වෙයි. මේ අතර හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. බොරු කියන්නේ අල්ලුවා වගේ සල්ලි වියදම් කරන එකත් අල්ලන්න ඕනේ. හැබැයි වැඩේ තියෙන්නේ මේ රාජ්‍ය දේපොළ වියදම් කරන එක ඒ වියදමට අහු වෙන්නේ නැහැ. නමුත් ඒ ගැන හොයන්නට ඕනේ. අපි යෝජනා කරන්නේ ඇමතිවරු රැස්වීමට ගියොත් කොළඹ ඉඳලා රජයෙන් තෙල් ගැහුවා නම් ඒ රියදුරන්ට අතිකාල ගෙව්වා නම් ඒකත් අර පක්ෂේ වියදමට යන්න ඕනේ. ඒවත් හොයන්න ඕනේ. අපට තොරතුරු එවන්න පුළුවන්. අපි මේ අංක දෙකක් පිටිපස්සේ ගහලා තියෙන හොට්ලයින් එක 0.1175 785 0.1107 289 288. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25 දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.